සුබදවසක් හැමෝටම. ඉතින් අද දැන් මම ඕගලන්ට මේ කියා දෙන්න යන්නේ සරලව ගත්තොත් අපි කලින් කරානේ Python එක කොහොමද SQL සම්බන්ධ කරගන්නේ කියලා. හැබැයි දැන් මම මේ ඕගලන්ට කියා දෙන්න යන්නේ Python කොහොමද Access database එකක් එක්ක සම්බන්ධ කරන්න කියන එක. ඉතින් මම මේක කලින් කළා නෑ. හැබැයි මට මේකට උදව් කරනවා සුපුරුදු පරිදි ChatGPT එක. හරි. එහෙනම් අපි වැඩේ කරන්න යමු. දැන් මුලින්ම මම කලින් වගේම තමයි හරිද right click කරලා new ගිහිල්ලා folder එකක් හදා ගන්නවා. හරි. folder එකක් හදාගෙන මේක මම type කරනවා Python with access කියලා. හරි. ඉතින් access ගැන දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් මේ වීඩියෝ එකෙන් ඒකත් cover කරගන්න පුළුවන්. Python ගැන දන්නේ නැති කට්ටිය ඉන්නවනම් මේ වීඩියෝ එකෙන් ඒකත් cover කරගන්න පුළුවන්. හරි. ඔච්චරයි කියන්න තියෙන්නේ. ඊට කලින් like කරලා comment කරලා share කරලා support එකක් දෙන්න ඕනේ. අනිවාර්යෙන් පල්ලා තියෙන subscribe button එක ඔබන්න අමතක කරන්න එපා. හරි. ඉතින් ඔන්න මම Python with access මේ වෙකට ගියා. මේ වෙකට කියන්නේ fold එක open කරගත්තා. සුපුරුදු පරිදි right click කරලා new ගිහිල්ලා මම මෙන්න මේකේ text document එකක් හදා ගන්නවා. මම කලින් වීඩියෝ එකේ කිව්වා SQL එක connect කරන අවස්ථාවේදී මෙන්න මෙතන txt කියන එක visible විය යුතුමයි කියන එක. කොහොම හරි මම මේ ඔක්කොම ටික select කරලා main.py කියලා simple වලින් type කරගන්නවා. main.py කියලා simple type කරලා අන්න enter එක ගිහුවට පස්සේ warning එකක් ආවා. ඒකත් මම yes කළා දාන්න. දැන් මම කයි කරන්නේ. දැන් කරන් තියෙන මෙච්චරයි. මෙන්න මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්නකො. හරි. ඕපන් කරලා පස්සේ මෙතෙන්ට කෝඩ් එක paste කරගන්න පුළුවන්. හරි. ඊට කලින් අපි access database එකක් හදාගමු. කොහොමද හදන්නේ? හරි ලේසි. මේකට වගේ MS Office package එක install වෙලා තිබ්බනම් එච්චරයි. right click කරන්න, new යන්න. new ගියාට පස්සේ මේකේ බලා ගන්න පුළුවන් Microsoft Access database කියලා මේ උඩ තියෙන එක. හරිද? මේ යට තියෙන එක නෙමෙයි. උඩ තියෙන මෙන්න මේ අලුත් අය ගන්න එක තමයි click වෙන්න ඕනේ. අන්න ඒක click කරා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් new Microsoft Access database කියලා මේ වගේ එනවා. මෙන්න මෙතන මම නම දෙනවා database කියලා. database කියලා නම දීලා බලන්න ඒක හැදෙන්නේ accdb කියන මෙන්න මේ extension එකත් එක්ක. හරි. ඉතින් ෆයිල් එකක නමක් තියෙනවා, ෆයිල් එකක extension එකක් තියෙනවා. මේ දෙකම අනිවාර්යෙන්ම දැනගත යුතුයි. මොකද මේවා දන්නේ නැහැ කියලා කියන්නේ සමහර තැන්වලදී ඩාන්ඩුම් වෙන්න පුළුවන් කියන එක. හරි. මම මේ access database එක double click කරලා open කරනවා. open කරලා පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලා ওই විදිහට splash screen එකක් ඇවිල්ලා open වෙනවා. මෙන්න මෙතෙන්දී enable content කියන අනිවාර්යෙන් මේ තියෙන warning එක අපි enable කරන්න ඕනේ. නැත්නම් හැම පස්සේ ඩාන්ඩුම් වෙන්න පුළුවන් කියන එක මතක තියාගන්න. හරි. ඉතින් කොහොම වුණත් මෙන්න මේකේ මට පුළුවන් create කියන එකට ගිහිල්ලා table එකක් හදන්න. හැබැයි table හදද්දී මෙතන මේ table කියන එකට යන්න එපා. table design කියලා තියෙනවා. අන්න ඒක උඩ click කරන්න. click කරලා පස්සේ field name එකක් ගන්නවා. field name එක වෙනකොට අපිට දෙන්න පුළුවන් උදාහරණයක් කියලා හිතන්න මේ access වල අපි හදන්නේ tables. හරිද? tables හදද්දී table එකේ තියෙන්න පුළුවන් නම, ගම, ලිපිනය ඔය එක එක දේවල් තියෙන්න පුළුවන්. අපි ඔයාලට කියනවා මොනවද? fields කියලා කියනවා. හරිද? මේ හැම field එකටම data type එකක් තියෙනවා. data type එකක්. හරි. සල්ලව ගත්තොත් එහෙම phone number එකක් නම් අපිට පුළුවන් text එකක් විදිහට පාවිච්චි කරන්න. හරිද? ඊට පස්සේ හිතන්නකෝ ඔයාගේ age එක නම් age එක අපිට number එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ age එක කියන එක ඔයාගේ age එක විතරක් නෙමෙයි තව ages ගොඩ හරියක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කවිදු කියලා ඉන්න පුළුවන්, අශේන් කියලා ඉන්න පුළුවන්, සනුජ කියලා ඉන්න පුළුවන්. ඒ හැමෝගෙම ages ටික තියෙනවා. එකම දේ age කියන field එකට. හරිද? age කියන field එකේ type වෙන ඕනම value එකක් type වෙන number එකක් විදිහට. ඒ කියන්නේ කාටවත් text එකක් විදිහට type කරන්න දෙන්න බෑ කියන එක. ඔන්න ඔක තමයි අපි data type කියලා සරලව කිව්වොත් කියන්නේ. හරි. මම මෙතන type කරන ළමයි student id ඊට පස්සේ data type එක short text. ඊළඟට student name ඔය විදිහට අපි type කරමු capitalize each word. ඒ කියන්නේ හැම අකුරක්ම පළවෙනි අකුරම capital වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ student ගේ age එක ඊට පස්සේ එච්චරයි. ඊට පස්සේ මොකුත් නැහැ. මම මෙන්න නිකන් CRUD operations මම කලින් කිව්වා CRUD කියලා වචනයක් තියෙනවා database වල. ඒක වචනයක් නෙමෙයි ඇත්තටම acronym එකක්. ඒකෙන් කියන්නේ create, read, update, delete. අපි database එක කරන්න mainly දැනගත යුතු. ඒ කියන්නේ ඔයා beginner කෙනෙක් නම් ඔයා mainly දැනගත යුතු ප්‍රධානම දේවල් ටික මොනවාද? මෙන්න මේ CRUD operations. create කරන්න, read කරන්න, update කරන්න, delete කරන්න පුළුවන් නම් හරි එතනින් එහාට no කතා නොසිනා. කොහොම හරි මේ table එක හැදුවට පස්සේ මෙන්න මෙතන right click කරලා මේකේ save කියන බටන් එක ඔබන්න. හැබුවට පස්සේ මේකේ table 1 වෙනකොට ඔයා දෙන්න students කියලා type කරලා okay බටන් එක ඔබන්න. හරි. ඒකට පස්සේ මේ වගේ එරර් එකක් එනවා නම් ඒකට හේතුව මොකක්ද කියන්න බන්ද කියලා කියන්න කලින් හොඳට මේක කියවන්න. හරි. there is no primary key defined. primary key එකක් කියලා කියන්නේ database එකක table එක අනිවාර්යෙන් තිබිය යුතු දෙයක් නෙවෙයි. හැබැයි තිබ්බොත් හොඳයි කියලා කියන දෙයක්. ඒක security purpose වෙන්න පුළුවන්. තව එක එක relationships, ඒ කියන්නේ relationship set කරන්න පුළුවන්. හරිද? ඒ වගේ හැම එකකටම මේක බලපානවා. කොහොම හරි there is no primary key defined කියන එක වැඩි හිතන්න යන්න නැතුව හැම කෙහෙල් මල්ලටම yes ඔබන්න නැතුව මෙන්න මේකේ no කියන බටන් එක press කරන්න. no කියන බටන් එක press කරාට පස්සේ හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් tables වල table එකක් හැදලා තියෙනවා students කියලා. කෝකටත් කියලා student id එක primary key එකක් කරනමුකෝ. හරි කොහොමද කරන්නේ? මෙන්න මේක වම් පැත්තේ තියෙන right click කළා. මෙන්න මේ පොඩි කොටුවට right click කරලා primary key කියන එක දෙන්න. දුන්නාට පස්සේ අන්න මේක primary key එකක් විදිහට පත් වෙනවා. දැන් control එක S එකයි ඔබන්නකෝ. හරි. Then evade done and dusted. Or පුළුවන් මෙන්න මෙතන right click කරලා data sheet view කියන එකට යන්න. දැන් එතන ගිහිල්ලා පිස්සෙක් වගේ type කරන්න හැම පුළුවන්. හරි. පිස්සෙක් වගේ type කරන්න නෙමෙයි අතන මම මේක හැදුවේ. මෙන්න මේ Python application එකේ අපි හදන දේත් එක්ක connect කරගන්න. කොහොම හරි ඔයක ඔය විදිහටම තියලා මම මේ access database එක චුට්ටක් ලාවට වගේ close කරගන්නවා. Close කරලා අපි ආයේ code එකට යමු. කොහෙද Python code එකට යමු. Python code එකකට ගිහිල්ලා දැන් මේ code එක ලියා ගන්න ඕනේ. කාගෙන්ද අපි උදව් ගන්නෙ? ChatGPT අයියාගෙන්. හරි. ඉතින් ChatGPT එක open කරගන්න එපා. අපි යමුකෝ ChatGPT එක open කරගමුකෝ. කො ChatGPT කියලා Google එක ගිහලා ගහන්න. හරිද? ගියවට පස්සේ ඔන්න උඩම link එක click කරන්න. click කරාට පස්සේ ChatGPT එක load වෙවි. ඉතින් මෙන්න මෙතන අලුත් ChatGPT මේ එකක් අනිවාර්යෙන් ගන්න. ඉතින් මට මෙතෙන්ද කියන්න ඕන තව දෙයක් තියෙනවා. මේක explore GPTs කියලා. ඕගොල්ලෝ ChatGPT plus එක අරන් තියනවා නම් වම් පැත්තේ පෙන්නනවා explore GPTs කියලා. අන්න එක click කරලා ඔයාලට පුළුවන් සම්පූර්ණයෙන්ම මෙන්න මෙතන Python කියලා type කරන්න. හරි මේ Python කියලා type කරලා පස්සේ මේකේ Python වලටම unique වෙච්ච නැත්නම් Python වලටම expert වෙච්ච හරිද ඔයාට දේවල් ටිකක් හම්බෙවි. හරි. ඉතින් හම්බෙවි කියලා කිව්වට පොඩ්ඩක් ඉන්න not found කියලා එන්නේ. මම දන්නේ නැහැ ඒවා අයින් වෙලාද කියලා. පොතේ හැටියට එන්න ඕනේ. බට් බලමු. මම ඒකට වෙනම වීඩියෝ එකක් ගේන්නම්. හරිද? එහෙම නැත්නම් අපි Python bot එකක් හදමු. හරිද? මොකද මම දැනට Python engineer කියලා එකක් හදලා තියෙනවා. ඒක මම හදපු එකක් නෙමෙයි කවුරු හරි හදපු එකක්. බට් මෙතන මම search කරලා ආවේ නැහැ. ඒක මම ඊළඟට ගේන්නම්. දැනට ChatGPT normal එකක් ගන්න අරගෙන මෙතන අපි type කරමු act as an expert in Python development. Okay. Then එයා expert කෙනෙක් විදිහට හැසිරෙනවා කියලා අපිට පොරොන්දු වුණා. හරිද? Sure. How can I assist you with Python development today? Are you looking for help with a specific problem, a project, or general learning resources? Okay, cool. Now I'm going to ask a question. Okay, let's see. කොහොමද මේ යන්නේ? I got a database with the name. මම කියනවනේ access database කියලා. Access database with the name. මොකද්ද නාම? නම මොකක්ද ඇත්තටම database.accdb database.accdb හරි database කියලා තියෙනවා කියලා කියමුකෝ. හරි database.accdb කියලා දාමු. හරිද? එතකොට දන්නවා මේක අලුත් access file එකක් කියලා. මොකද accdb විදියට කලින් තිබ්බේ නැහැ. accdb විදියට කලින් තිබ්බේ පරණ access file එක. But ඔන්න I got an access database with the name database.accdb. I need you to connect I need you to perform CRUD operations through a Python program with the database. Python program, that's all. Can you write the code? Can write the code for that? Using tkinter. Make sure the code is working. ඒකත් අපි type කරලා enter එක ඔබලා බලමු. මෙයා අපිට මක් ඇයි කියන්න කියලා. ඔන්න certainly මේවා හොඳට කියවන්න. Certainly below is a Python program that uses tkinter for the GUI and PyODBC to connect to an access database. ඉතින් එතෙන්දිත් ඔයාට package එකක් install කරගන්න වෙනවා to perform CRUD and CRUD operations. First, ensure you have the necessary libraries installed. You can install them using pip if you haven't already. Okay, cool. මෙන්න මෙතෙන්දි මම කියවා කලින් tkinter එක දාගන්න ඕනේ නැහැ කියලා ළමයි. ඉතින් අපිට කරන් තියෙන්නේ මෙන්න මෙතන cmd කියලා ගහලා enter කරන්න. ඊට පස්සේ pip install PyODBC කියලා ගහලා enter කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ ODBC connect එක කියලා කියනවා. අපි කියන්නේ access වලට connect කරගන්න තියෙන ODBC connect එක අනිවාර්යෙන් ඉතින් දාගන්න ඕනේ. මම ඊළඟ වීඩියෝ එකෙත් ගේන්නම් කොහොමද Excel එක්ක access ඕගොල්ලෝ connect කරගන්නේ. ඒ කියන්නේ Excel වලින් කොහොමද access එකට data යවන්නේ? access එකෙන් data fetch කරන්න කොහොමද? ඒ වගේ ඕගොල්ලෝ නොහිතපු විදිය ගොඩක් දේවල් හරිද අපිට කරන්න පුළුවන් කියලා කිව්වොත් මම නෙවරදී. හරි. Okay. ඔන්න අපේ PyODBC එක මගේ already install වෙලා තියෙනවා. මොකද මම කලින් මේවා try කරලා ඇති. කවදා හරි මට මතක නැහැ. හරිද? එක්ක try කරලා වැඩ කරන්නේ නැතුව ඇති ඒ කාලේ. මම අර සාමාන්‍යයෙන් කියන දේක් තියෙනවා. අද දෙයක් වැඩ කරන්නේ නැත්නම් චූටි කාලයක් දෙන්න. අපි කියනවා වැඩ postpone කරන්න. හරි. සමහර ලොකු අයියලා අක්කලා කියනවා මේ postpone කරන්න එපා. කල් දමන්න එපා වැඩ. හරිද? හැබැයි මම කියන්නේ ඔයා coding වගේ දෙයක් කරද්දී කල් දාන්න පුරුදු වෙන්න. මොකද එකදිගට කාගෙන අල්ලන් හිටියා කියලා සමහරවල් වලට වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි එකදිගට කාගෙන අල්ලන් ඉඳලා අතහැරියොත් අතහැරියම තමයි. ඒක හින්දා චුට්ටක් මතක තියාගත යුතුම දෙයක් තමයි මෙන්න මේ කල් දාන එක. මොකද මමත් එහෙම කල් දාපු මිනිස්සෙක් ඉඳලා තමයි අද මේක වැඩ කරනවා නම් වැඩ කරන්නේ. හරි. මම මේක ක්ලෝස් කරා. tkinter install කරන දෙයක් නැහැ. මගේ කලින් videos බලපු කට්ටිය දන්නවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔන්න පොඩි ad එකක්. ඊළඟින් එක යන Python course එකට join වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ ඉස්සරහදී තව එක එක courses පටන් ගන්නවා. ඔයාලට පුළුවන් 076 7233 595 number එකට message එකක් දාලා ඒවත් එක්ක connect වෙන හැටි අහගන්න. හරි. ඉතින් අහද්දි හරියටම අහන්න මෙන්න මේ course එකට connect වෙන්න ඕකින්ද මන්ද කියලා. නැතුව courses ගැන information කියන්න එපා. මොකද එහෙම courses ගැන කියලා කතන්දරයක් ලෝකෙට යන්නේ නැති හින්දා. හරි. මෙන්න මේකේ here's the complete code for the CRUD operations blah 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 කියලා තියෙනවා. මේකේ copy code කියන එක click කරනවා. click කරලාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පට්ට දිග code එකක් copy වෙනවා. මොකද කරන්නේ? ලේසියට දැන්ට notepad එකට කියලා දාමු. ළමයි notepad දාන්න ඕනේ නැහැ. හරිද? experts ලා ඇවිල්ලා මෙතන කියන්න එපා notepad එකෙන් ඕගොල්ලෝ ලියන්න එපා මේ PyCharm use කරන්න අරක use කරන්න කියලා. but මම මේ කරන්නේ මට ලේසියට සහ ඕගොල්ලන්ට දෙයක් තේරුම් ගන්න. මේ වැඩේ මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මම දෙන්නේ දොර ඇරලා විතරයි. එතනින් එහාට යන එක නැති එක ඔයාගේ අතේ. හරි. ඔන්න මේක මේ විදිහට code එක paste කරලා මම control S ඔබලා save කරනවා. save කරාට පස්සේ බලන්නකෝ දැන් මොකද්ද කරන්න කියලා. ඔන්න මම folder එක open කරගෙන මෙන්න මෙතන CMD කියලා ගහලා හරි. ඊට පස්සේ කොහොමද ඒක ගැව්වේ? මෙන්න මෙතන click කරන්න. මෙන්න මේ path එකේ click කරන්න. click කරාට පස්සේ අර path එක select වෙනවා. දැන් CMD කියලා ගහලා enter එක ඔබන්න. එතකොට අන්න අර path එකෙන් ඔයාව open වෙනවා. දැක්කද? command prompt එක open වෙනවා. දැන් මෙතන තියෙන මෙච්චරයි. python කියලා ගැහුවා. space එකක් තිබ්බා main.py කියලා ගැහුවා. enter කරා. හරි. දැන් මතක තියාගන්න මේක ඕපන් වෙද්දි දැන් ඔයාලට පේනවා ඉතින් access database CRUD operations කියලා මෙතන හැදිලා තියෙනවා. මේ ඉන්ටර්ෆේස් වෙනස් කරගන්නවා පස්සේ හිතන්න. දැන් හිතන්න ගිහිල්ලා මඤ්ඤම් කරගන්න එපා. හරි. කලින් වගේම ID එක column 1 එකට අපි දෙමු name. column 1 නෙමෙයි ඇත්තටම මෙතෙන්දී අපිට දෙන්න වෙනවා මොකක් හරි එකක්. කමක් නැහැ. දැන් නිකන් හිත හදාගෙන column 1 එකට අපි දෙමුකෝ name කියලා දෙමු. column 2 එකට matter කියලා දෙමු. තීලා create button එක ඔබමු. එබොඩ පස්සේ පොතේ හැටියට error එකක් එන්න ඕනේ. මොකද හේතුව බලන්නකෝ ODBC Microsoft Access driver not a valid file name. SQL driver connect Microsoft Access driver not a valid file name කියලා තමයි කියන්නේ අපේ මේ ODBC connector එක set වෙන්නේ නැහැ කියන එක. හරි. දැන් කතන්දරේ මෙන්න මේ error එක අරගෙන මොකද කරන්නේ? ඔයාලට පුළුවන් අපේ මෙයාටම දෙන්න. කාටද මෙයා? මෙයා තමයි අපේ ChatGPTටම දෙන්න. ඕන දුන්නට පස්සේ ඔයාට දෙයි solution එකක්. Here's an updated version of the code with the explicit file path handling and an added dialog to select the database file if needed. හරි. බලමු අපිට කියන විදිහට මෙයා අපිට දෙනවා access database එකේ මොකක් හරි code change එකක් කරා. but එහෙම ලොකුවට පේන්නේ නැහැ. ආ මේ table name එක දෙන්න ඕනේ. හරි. බලමු. මම දැන් code එකේ පොඩි changes වගේක් කරන්න තියෙනවා. මේ මම edit කරේ නෑනේ බැලුවේ නෑනේ අත්‍තරම code එක. හරි. ඔමින්ඩ අනිවාර්යෙන් නා ගන්න වේවි හිතන්න එපා. මම code change කරා. හරි. ඊට පස්සේ again run කරමු. error එක වෙනස් වුණොත් මට එච්චරයි. අන්න දැන් එන්නේ access database එක select කරන්න කියලා ළමයි. හරිද? එතකොට access database එක තියෙන්නේ මගේ කලින් එකෙන් database එක හඳුනා ගන්න බැරි වෙලාද? මේ තියෙන මේක දුන්නා. අන්න එතනදී එන්නේ ඒ තරකම තමයි. හරි. ඒකට හේතුව හරි. මොකක්ද දන්නවද? මේ column 1 column 2 එකක් එතන නැහැ. ඉතින් එතකොට කියන්න වෙනවා මෙන්න මෙහෙම දෙයක්. පොඩ්ඩක් ඔතනදී ඔලුව කල්පනා කරන්න වෙනවා. මේ code එකේ බලන්න create entry කියලා තියෙනවනේ. හරිද? ඒක තමයි සාමාන්‍යයෙන් run වෙන්නේ. අපි entry එකක් create කරද්දී insert into your table name වෙනකොට අපි දෙන්න ඕන ළමයි students කියලා. අපි හදුව table name එක students. column 1 වෙනුවට අපි දෙමු student name නෙමෙයි student id. හරිද? student id. column 2 වෙනුවට අපි දෙමු student name. මේක ඇත්තටම අපි අරයට කියලා ආයෙ ලියා ගන්න ඕනේ. මොකද දන්නවද? මෙතන ප්‍රශ්නාර්ථ දාලා තියෙන්නේ. හොමින්ද I got a table named students and it has 3 fields id කොහොමද තියෙන්නේ පොඩක් ඕපන් කරලා බලන්න වෙනවා ළමයි. access එක ඕපන් වෙලා තියෙන මේක ක්ලෝස් කරන්න. open වෙලා තියෙනවා කියලා මම කිව්වෙ මොකක්ද දන්නවද? log file එකක් හදනවා. access එක open වෙලා තියෙනවා නම් කවුරු හරි open කරලා තියෙනවා නම් log file එකක් හදනවා. හරි. students කියන table එකේ students I student ID student name student age කියලා තියෙනවලු. මෙතන ලියන්න student ID student name and student age. Student name and student age. Okay. Can you change the code as per the given tables? Table details. Okay, done. I hope it will work. Now let's see. මොකද ඔය චූරිම චූරි වැරද්දක් වුණොත් ඇති සම්පූර්ණම කෝඩ් එක වැඩ කරන්නේ නැති වෙන විදියට. හරි. මොකද අපි මේ කෝඩ් එක ජෙනරේට් කරගත්තට බෑ. මම ඒකයි කියන්නේ සාමාන්‍ය හැම දෙයක්ම කට්ටිය කියනවා ChatGPT තිබ්බම ඔක්කොම හරි. කෙහෙල් මල තමයි. ඕකේ. කෝඩ් එක කොපි කරා. මෙතන ගිහලා paste කරා. අපේ access database එක close කරා. Control C ගැහුවා python.main.py එක මෙහෙම කරා student id එක 1 student name එක kdj student age එක 26යි create button එක ගෙපුවා database එක තේරුවා done අන්න තාම error එකක් එනවා you must enter value in the students.student id අනේ පාර නම් පුතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඉන්න බලන්න ආය අපිට වෙනවා මේක ක්ලෝස් කරලා කලින් ඉෂුව එක තිබිලා තියෙන ටේබල් නේම් එක දුන්න නැති එකේ වෙන මොකුත් නැමේ හරිද මං හිතුවා වගේම හරි ඩේටාබේස් එක ආයෙ දැන් ඕපන් කරලා ඔන්න ලයිව් තියෙන වීඩියෝ එක කට් කරලා නැහැ මොකක් හරි වැරදුනා නම් ගිහිල්ලා පිටිපස්සට ගිහිල්ලා පොඩ්ඩක් රිවර්ස් ෆන්ක්ෂන් ගහලා බලන්න හරිද අතව ඥාව ඥාව ගන්න එපා ස්ටුඩන්ට්ස් එකේ බලමු අපි රයිට් ක්ලික් කරලා ඩිසයින් view ගිහිල්ලා මෙතන student id කියලා තියෙන්නේ ෂෝට් ටෙක්ස්ට් එකක් විදියට oops මෙතනක් තියෙන්නේ එතන නැත්තම් student id එකක් නැහැ. හරිනේ ළමයෝ හරිනේ මොකක්ද දන්නවද? අතන අපි field එකක් enter කරාට මෙතන මෙයා database එකට value එක pass කරන්නේ නැහැ. හරි. Okay. දැන් මම මේ දැනන් ඉන්න දේවල්වත් ඔයා දැනගෙන ඉන්න ඕනේ. නැහැ කියලා මම සල්ව කියන්නේ නැහැ. දැන් මම කරන්න හදන්නේ මොකක්ද දන්නවද? ආයෙ අර code එක run කරනවා. මේක close කරන්න access එක හැමසම close කරලා ඉන්න ළමයි. ඔන්න cmd ගහලා python main.py නිකන් කෝඩ් එක ගහලා run කරමු database එක තෝරමු හරි මේක අරගෙන මම මොකද කරන්නේ ChatGPT අයියා වෙත මම ගෙනihin දෙනවා දාලා enter කරනවා enter කරලා පස්සේ මොකද වෙන්නේ ඩන් ඩන් ඩඩන් ඩන් ඩඩන් ඩන් ඩන් ඩඩන් අයියා ලියනවා දැන් අනිවාර්යෙන් යා ස්ටුඩන්ට් ID එක මෙයා හදන්න ඕන මෙන්න මෙතන ස්ටුඩන්ට්ස් දැක්කද ස්ටුඩන්ට් ID එක දැන් මෙතෙන්ට දැම්මා values වලට ඔන්න exclamation mark මොකද්ද question marks වගේක් දාලා තියෙනවා හරි එතකොට අපි enter කරන විදිය අනුව පේනවනේ values මෙන්න මේ ටික entry ID get entry name get entry name get එතකොට ඔයා දාලා තියෙන විදිය බලන්න මෙන්න මේ ටික තමයි සම්පූර්ණයෙන්ම අපේ ගන්නෙ හරි ඉතින් entry name entry ID entry age කියලා කියන්නේ tkinter වල අපේ text boxes වල දාලා තියෙන මෙන්න මේ තියෙන text boxes වල දාලා ඇති entry name entry get කින්ද බන්ද කියලා අරද බලන්න හොඳට මේවා පොඩ්ඩක් පස්සේ ඇනලයිස් කරන්න. මේ තියෙන entry id entry name entry age. හරි. මෙන්න මේ කෝඩ් එක අරගෙන දැන් නම් පුතේ වැඩ කරන්න ඕනේ. ඔය කෝඩ් එක copy කරගත්තා, paste කරා. control c එවුවා. දැක්කද? control c එවුවට පස්සේ terminate වෙනවා. හරි. දැන් පුළුවන් මෙන්න මෙතන ආයේ අපේ කෝඩ් එක ගන්න. මම කලින් type කරපු දේ ගත්තේ කොහොමද දන්නවද? up arrow key එක press කරලා. දැන් enter කරන්න. දැන් පුළුවන් student id එක 1 student name එක kd student age එක 26 කියලා දාලා create button එක ඔබන්න දැන් database එක තේරුවට පස්සේ congratulations ඔන්න අපි database එකත් එක්ක access database එකත් එක්ක විනාඩි 20කින් ඔන්න connect කරා. කලින් මම විනාඩි 12න් ඔයගලන්ට SQL එක කොහොමද කරන්න කියලා කියා දුන්නා. කිසිම error එකක් ආවෙ නැහැ. හැබැයි මෙතෙන්ද මට errors කීපයක් ආවා. ඒකට හේතුව ඇත්තටම මේ සරලව ගත්තොත් මේ කෝඩ් එක නොබැලීම. හරිද? කෝඩ් එක ChatGPT න් ජෙනරේට් කරගෙන ඒක ඇතුලේ මොනවද වෙන්නේ කියලා නොබැලීම. කොහොමුණත් ඒර එකනොත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා මම හිතනවා. ඔන්න ඕකේ කරා. ඕකේ කරාට පස්සේ මෙතනට දැක්කද 1KD26 කියලා ආවා. අපි කෝකටත් මෙන්න මේක ක්ලෝස් කරලා database එක open කරලා බලමු ළමයි. හරිද? අපේ ඇත්තටම ඒ table එකේ ඒ අදාළ value එක තියෙනවද කියලා. දැක්කද? ඔන්න value එක තියෙනවා. So cool. හරි. මම මෙතනට custom දාන value එකක් AD කියලා 61යි control S තිබුවා මේක close කරා ඊට පස්සේ again මම අර විදියටම python app එක ආයේ run කරනවා run කළා මේකේ read කියන එක එබුවට පස්සේ database එක තෝරන්න වෙනවා තේරුවට පස්සේ දැක්කද ඔන්න ඔතන අපි අර manually enter කරපු data එකත් බලා ගන්න පුළුවන් ඉතින් ඒ වගේ තමයි student id එක මම 1 කියලා type කළා delete button එක ඔබනවා delete button එක ඔබට පස්සේ ඒ record එක clear වෙනවා හරි ඉතින් මම 2 කියලා මෙතන දාලා delete තිබුත් ඒක ඒ විදියට වෙනවා මම 2 කියලා දාලා student name එක matta කියලා වෙනස් කරලා age එක 23යි කියලා දාලා මේක update button එක ඔබට පස්සේ ඔන්න බලන්න දැන් වෙන දේ සම්පූර්ණයෙන්ම දැක්කද ඒ 2 කියන ඒ අදාළ මේවෙකට වෙනස් වෙලා යනවා හරි ඕකේ දැන් කතන්දරේ ඔතනින් අවසానයි හරි අසසිරිය ඔබ සැමට ස්තුතියි මම කියා දුන්නේ ඔයගලන්ට ඩෝ එක ගාවට යන්න විතරයි එතනින් එහාට යන එක ඔබ සතුය එහෙනම් අපිට good luck මේ වීඩියෝස් පාවිච්චි කරලා ගේමක් ගහගන්න ඔයගලන්ට හොඳ ගේම් එකක් ගහගන්න පුළුවන් ඒවි එහෙනම් හැමෝටම good luck bye